අපේ මිත්‍රයා කසුන් කල්හර ඔහුගේ ආදරණීය මෑණියන් මාලනී බුලත් සිංහලයන් ඒ වගේම එච් එම් ජයවර්ධනයන් තමයි සංගීතවත් කරේ ලූෂන් බුලත් සිංහලයන් තමයි ගේය පද රචනා කරේ ඒක බොහොම අපූර්ව ගීතයක් බොහොම ස්තුතියි ඊට අපිට ආහඬ සැලැස්සුවාට දුව යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් හෙඩ් ශ්‍රී මාලි නෑ දුව යන්නේ සාන්ත ජෝසප් විද්‍යාලය මීගමු එහෙම ඉන්ටර්නැෂනල් ස්කූල් හෙඩ් දාන්න ඕන කියලා හිතුනේම නැද්ද नह धनांजय मडे में हितून नै मुकद मम इंटरनेशनल स्कूल है गिये नै मम जाति के पास लेकर गिये नमो तिथिंग अभी खा लख्यान कोट लोके गिने गाता इंग्लिश भाषा विगने गाता इति मडे हितु ना मगे दिए निया सिंगल इस तरह गाने के मांगी तने ए मगे आद देखी मैं नमूत इंग्लिश के दे गोड़ा को देगा थैम के ने कुटुम नमूत मम हितु इस सलम मऊ भाषा विगने गात थोंदा के मम यान विधि मैं एवत गिनी මට ආස හිතුණා. තේ මේදාසල දෙමාපියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි යෝක ඒ කියන්නේ මේ පාසල් අධ්‍යාපනයේ හරියට වෙන්නේ නැහැ. ඒක තාක්ෂණය පාවිච්චි කරලා අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා. මෙන්න මේ ගැටළු වලට ඔයා දැන් කොහොමද මුහුණ දෙන්නේ? දුව මම හිතන්නේ උසස් පෙළද සාමාන්‍ය පෙළ? නෑ සාමාන්‍ය පෙළ. සාමාන්‍ය පෙළ. ඇත්තට මේක ලොකු ගැටලුවක්. මොකද මගේ දිනියට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ දේවල් කොහොම හරි කරනවා. නමුත් මම දන්නවා අපේ ගොඩාක් දරුවන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මගේ එකම බලාපොරොත්තු මේ හැම දෙයක්ම ඉවර වෙලා ඉක්මනට පාසල් පටන් ගනී කියලා. මොකද අපි තාක්ෂණයත් එක්ක ඉගෙන ගන්නවා තමයි. නමුත් මම හිතන්නේ මේ ළමයින්ගේ ඔළුවට යන ප්‍රමාණය අඩුයි. මොකද එයාලගේ අවධානය ඒ තරම් ඇති වෙන්නේ නැහැ මේ තාක්ෂණයත් එක්ක ඉගෙන ගන්නකොට. මොකද ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න අවස්ථාව වැඩි. මොකද ගෙදර ඉන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අර පාසලෙන් ලබා දෙන දැනුම ගොඩක් අපේ ගුරුවර ගුරුවරයන් ගොඩක් මහන්සි වෙනවා ඔන්ලයින් ක්‍රමයට උගන්වන්න. නමුත් ඉතින් ගොඩක් මම හිතන්නේ අර අපේ සාමාන්‍ය තිබිච්ච ක්‍රමය තමයි ගොඩක් වැදගත් වෙන්නේ ළමයින්ට හරියට ඉගෙන ගන්න. චානක මම මේ කතාව ඇහුවේ ඒක දැන් ඉන්ටර්නැෂනල් මම ඉන්ටර්නැෂනල් දැන් ඕක අපි කියවලා කියවලා දැන් අපිටත් ඕක විගිදි කියලා හිතෙනවා ඉන්ටර්නැෂනල් ටෙලිනාට්‍යයේ අපි දකිනවා මේ සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතේ අපිට ඇහෙන ඩයලොග් මේ දෙබස් අපිට ඇහෙනවා
ඇත්තටම අම්මලාට අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ දරුවව ඉන්ටර්නැෂනල් කරන්න. නමුත් ඒක ඇතුලේ ඇත්තටම ඇති වෙන්නේ ඉන්ටර්නැෂනල් තත්ත්වයක් නේද? ඒ ඒ ඒ පිටපතත් එක්ක මොන වගේ අත්දැකීමක්ද ඔයාලට හිතෙන්නේ විශේෂයෙන්ම ඔයාලට? विशेष मट मेहमी मे मम हिता दंग तरंगकारी सामजे अभी हेमोटम मे इंग्लिशी भाषा वकीन एक अनिवार्य वेला दंगमट वाड अभी दंग इंग्लिशी भाषा अभी हेमता दीम अभी मूव एंडपलाक मंगिता अपे अम्मल गे परंपरा वे खट्टीट इंग्लिश भाषा तीब धनुम सह ऊमना ඊට වඩා දැන් ඉන්න අපිට උමනයි. ඉතින් අපේ අම්මල තාත්තලා වෙන්න පුළුවන් අපේ ඒ සමාජ කට්ටිය බලන්න තමන්ගේ ළමයින්ට වැඩිපුර ඉංග්‍රීසි භාෂාව ගේන. ඒත් අම්මලට බැරි වෙන්න පුළුවන් ළමයෙක් මූව් වෙන්න. මොකද ළමයි ඉංග්‍රීසි කතා කරාට අම්මලට බැහැ. ඉතින් අම්මලත් බලනවා කොහොමයි කොහොම හරි මේ වගේ. ඉතින් ඒ වගේ දේවල් තමයි ඇත්තම මේ සමාජය ඇතුළේ තියෙන ප්‍රශ්නයක් ඕක ඉතින්. එහෙනම් විශේෂයෙන්ම චානුක දැන් චානුක ප්‍රබුද්ධ වගේ ලස්සන කැලලක් තියෙනවා. ප්‍රබුද්ධ ඒ ප්‍රබුද්ධ කියන කැලල පාවිච්චි කරන්නේ නැද්ද? පාච්චි වෙන්නේ නැහැ නේද ඒක. හැබැයි හරි ලස්සනයි. ඒ කියන්නේ ප්‍රබුද්ධ කියන එක මම හිතන්නේ ප්‍රබුද්ධ කියලා තියනවද නැද්ද? නැතු ඇති. කියනවා සමහර කට්ටි කියලා තියනවා. ප්‍රබුද්ධ පොත කියලා තියනවද? නැහැ නේ. නමුත් කියනවා නෙමෙයි. නැහැ. ඒක කියවන්න අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් මම කියන්නේ ප්‍රබුද්ධ කියන නමත් එක්ක මට වෙන ලොකු මතකයක් කරන සහ මට මතක් කරන ඔබ මම මුලින්ම හම් වෙනකොට ඔබ නිරූපණ ශිල්පී. අපි එක වේදිකාවේ නිරූපණය කරලා තියෙනවා. එතකොට මං හිතුවේ නෑ ඔබ නළුවෙක් වෙයි මෙතරම් ඉක්මනට කියලා. හැබැයි මේ කොහොමද මේ වෙනස එකපාරටම දැන් අපි හිතමු නිරූපණ ශාස්ත්‍රීය නෑ ජනප්‍රියයි තමයි. නමුත් ඊට පස්සේ නළුවෙක් වුණායින් පස්සේ ඔබ ජාතික මට්ටමට එනවා. ඔව් නේ. එතකොට ඔය ලැබුණ ප්‍රතිචාරත් එක්ක මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ? ඇත්තටම සුන්දර අත්දැකීම් තියෙනවා. ඉතින් මම නිරූපණ ශාස්ත්‍රයේ සම්පූර්ණයෙන්ම අතෑරියේ නෑ. මොකද මං එතනින් ආවේ. ඉතින් ඒ ඊට වඩා ඉතින් මේක මහසાગරයක් ඇත්තටම කලාව කියන එක මම ඇත්තට මගේ පෞද්ගලික මත තිබ්බා මම මොඩල් කෙනෙක් මටත් පුළුවන් රඟපාන්න කියලා තමයි මමත් ඇත්තටම ඒක වැරදි ඇත්තටම අපි මෙතනට ආවට පස්සේ තමයි කියන්නේ රඟපාන්න හැමෝටම බෑ ඒක දක්ෂතාවයක් ඒක සමාරු කට්ටිය උපතින්ම අරන් ගන්න පුළුවන් හැකියාව සාජ හැකියාව ඒ වුණාට මේක නිරූපණ ශාස්ත්‍රයට වඩා ඇත්තම සංකීර්ණ දෙයක් ඉතින් හැමදාම ඉගෙන ගන්න හැමදාම ඉගෙන ගන්න අපි ඉතින් ඔය වගේ මතකයන් තියෙන ඇත්තටම මේ එකපාරක් මට ඔය මං කියනවා අපි ප්‍රසිද්ධ වෙනවානේ දැන් මට මේවා ඔක්කොම අලුත් දේවල්. ඉතින් මං අලුතෙන් කෙනෙක් විදිහට මට මේ ප්‍රසිද්ධිය කියන දේ අලුත්. ඉතින් මං ඔහොම ඉන්නකොට එක දවසක් මේ හවස ජිම් එකට ගිහිල්ලා එද්දි වාහනේ එද්දි ගෙදර යන ගම මට මහන්සිය. ඉතින් මම ඔහොම කල්ලයිට් එකේ නවත්තලා තිබ්බා. ඉතින් මට ඉක්මනට ගෙදර යන්න මේකෙන් දා හිටි. ඉතින් වයසක මිනිස්සෙක් ඇවිල්ලා ළමයිකුත් වඩාගෙන දොරට බින්න ගහ මං දැනගත්ත සල්ලි කීයක් හරි තමයි කියලා මං දුන්නා. තේරෙලා මං ඉතින් කල්ලයිට් එක දිහා බලාගෙන ඉන්න මේ ඉක්මන වෙන ගිහිල්ලා ආයාවා ආයි ගෙව අම්බලවා මේ ඇයි දන්නේ මේ 5000ක් දීලා දන්නේ මේ ආයමත් සරයක් දෙන්නා කියලා. ඊපස්සේ මම ඇයි කියලා ආ මාත්‍යනේ දර ටෙලිනාස්ට්‍රේ ඉන්නේ මේ අපි හැමදාම බලන බර රිවයින් කරලා හරි බලනවා මහත්තයා හරි නෝ ඔගේ බැලුවා ඒ වගේ ඉතින් එතකොට තමන් දැනුණා තමන්ට ඇයිති නෑ තමන් දැන් ජාතික මට්ටමට ගිහිල්ලා කියලා අනිවාර්යයෙන් සතුටේ ඉතින් නිහතමානීව සතුට වෙනවා. හැබැයි මේ ටෙලිනාට්‍ය ඔබ රඟපාන්නේ මම හිතන්නේ විවාහක සැමියෙක් දරුවෙක් ඉන්නව අපි දැක්කනේ. නමුත් ඔබ බොහොම ප්‍රසිද්ධ සිහින කුමරෙක් ලංකාවේ විශේෂයෙන්ම ශාන්ත සොයිසා මහත්මයාගේ ටෙලිනාට්‍ය දෙක ජීවිතය ඇති තුරා සහ මිතු ටෙලිනාට්‍යෙන් තමයි ඒ නාට්‍ය සහ මේ ස්වාධින රූපවාහිනී පරිබාහිර නාලිකාවල ගිය නාට්‍යවලත් ඔබ බොහොම ලස්සන සිහින කුමාරයෙක්. තරුණියන්ගේ ආකර්ෂණය ඒක කොහොමද දැන් නිරූපණ ශාස්ත්‍රයේදීත් ඒක දැනනවා දැන් කොහොමද ඒක ඒක අය කිව්වා වගේ අර නිරූපණ ශාස්ත්‍රයේ තරුණියන්ගේ විතර නෙමෙයි දැන් මට මං හිතන්නේ මට පවුල් ඒ කියන අම්මා තාත්තා පොඩි ළමයි පවා මොකද මම කරපු චරිතත් එක්ක පොඩි ළමයි පවා මාව අඳුර ගන්නවා ඉතින් ඒකත් එක්ක ඇත්තටම මේ සතුටුයි නිහතමානී සතුටක් ඉතින් විශේෂයෙන් මතක් කරන්න මම මෙතන ඉන්නේ ITA නාලිකාවෙන් තමයි මගේ පළවෙනි ටෙලිනාට්‍ය විකාශනයේ බොහොම ස්තුතියි ඉතින් ශාන්ත සවත් මතක් කරනවා මහේෂ් ලච්චර මධුමාරච් මහත්මයාවත් ඉතින් ඒ අය තමයි ඉතින් මම මෙතන ඉන්නවා නම් හේතුව මම හිතන්නේ ඒගොල්ලෝ තමයි අපි ගීතයක් ගායනා කරමු yare beyanagala mani obadura enawa dak
කොල්ලා බහසනිවි සිත පිරුණා අදසනේ හස දනුණා සිත පිරුණා අදසනේ හස දනුණා ගොයම් කරති දෙන ඔබේ දසනමේ ලන්නුවක් වගේ ඇති ඔබේ රුවම වේ ආදරේ දනි මහත සෝසු සුම්නිවේ වසනාව නාගියා පියරේ පිය නගලා මැනිකේ ඔබ දෙනවා දැකලා වැහසනිවි සිත පිරුණා හදසනේ හස දනුණා සිත පිරුණා හදසනේ හස දනුණා ඇඹුලගෙන ඔයා සෑමදා මෙසේ එනු මැන මනසිනාසලා ආදරය දැනි මාහට සෝසු සුම්ගිරි වසනාව පාදාලයා නියරේ පිය නගලා මැඩිකේ ඔබ දුර එනවා දැකලා බැහැසනිරි සිත පිරුණා හදසෙන හස දැනුණා සිත පිරුණා හදසෙන හස දැනුණා සිත පිරුණා හදසෙන හස දැනුණා ඔබ ස්තුතිය සමන්ද සිල්වා අපේ ආදරණීය කලාකරුවා තමයි මේ ගීතය ගායනා කරේ අපි කිව්වා වැඩසටහන ආරම්භයේදීම ඩ්‍රීම් ඩ්‍රෝන් ටෑග් දිනා ගැනීමේ අවස්ථාවක් ඔබට තියෙනවා කියලා අපි ගිය සතියේත් ඒ දේ කිව්වා ඔබට මේම සෙල්ෆියක් අරන් අපිට එවන්න කියලා. එහෙම එවපු අයගේ ජයග්‍රාහකයන් නම් කිරීමට තමයි සූදානම. මේ ඇවිල්ලා නොවැම්බර් මාස 20 වෙනිදා, ඒ කියන්නේ ගිය සතියේ ජයග්‍රාහකයන් නෝන්ගේ නම් ඊ.ඒ. වික්‍රමරත්න කන්තලේ ඔබ ජයග්‍රහණය කරලා තියෙනවා. යාපාගම දමුල්ලේ සිට මොනිකා ඩයස් ඔබ ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම පානදුරේ රයන් ඩේවිඩ් ඔබත් මේ ඩ්‍රීම් ඩ්‍රෝන් වෙතින් ලබා දෙන ත්‍යාගයන් දිනා ගැනීමට සමත් වෙලා තිබුණා. ඔබට අද දවසේදී ඔබ මේ දේ කරා නම් තාමත් වෙලාව තියෙනවා. එහෙම ටෙලිවිෂන් එක තමන්ගේ පිටිපස්සේ තියෙනකොට මෙහෙම සෙල්ෆ් එකක් අරන් chat and music Facebook page එකට inbox කරන්න ඔබේ නමයි, ලිපිනයයි, දුරකථන අංකයත් සමගින් ඔබටත් හැකියාව තිබේවි මේ ජයග්‍රහණය කරන්නට. ලබන සතියේදී අපි කියනවා ජයග්‍රාහකයන් මේ සතියේ. වෛද්‍යතුමියනි, ඔබ ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණයන් මම අහලා තිනවා. ඒ තුල අපි දකිනවා බොහොම ඔබේ ගුරුවරුන් අපි දකිනවා සහ ඔබ වෙනස් වූ මානයක ගමන් කරනවා කියලත් මට හිතෙනවා. මට එක ගීතයක් තියෙනවා, මම හරි ආසයි ඒක අහන්න. අපිට මනෝජය පුළුවන්ද පොඩි කොටසක් අහන්න එකේ? මතම මග
දුද පෙනෙනවා උදද පෙනෙනවා බොහොම ස්තුතියි හෘද රෝග විශේෂඥවරියක් හැටියට ඔබ බොහොම ලොකු සේවයක් කරන මගේ රටට එනිසා බොහොම ස්තුතියි ඔබතුමියගේ සේවයට විශේෂයෙන්ම මේ කාලේ අපි වෛද්‍ය උපදෙස් වෙනදාටත් වඩා පිළිපදින යුගයක් ඒ නිසා ඔබේ සේවාව තවදුරටත් අපිට අවශ්‍ය වේවි එනිසා ස්තුතියි අද දවසේ පැමිණියාට සහ මේ ගීත වලින් අපිව රසවත් කරාට ශ්‍රීමාලි ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වයත් එක්ක මොන වගේ දෙයක්ද අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ඕදනජේ මං හිතන්නේ අපි හැමෝම පරිස්සම් වුණොත් තමයි අපේ රට තිබිච්ච තත්ත්වයට අපිට ගෙන්න නැවත ගෙන්න ගන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි හැමෝම මේ අවස්ථාවේදී පරිස්සම් වෙලා අනාගතයට මුහුණ දීලා නැවත යථා තත්ත්වයට පත් වෙන තුරු පරිස්සමින් ඉමු කියලා තමයි කියන්න තියෙන්නේ චානුක අක කිව්ව දේ තමයි මට කියන්න තියෙන ඉතින් අපි හැමෝම පරිස්සම් වෙලා කුමරි මේ උදුරෙන් එළියට ඇවිල්ලා අපේ දෛනික කටයුතු වලට වා ක්‍රිකට් ගහුවේ නේ රග ගහුවේ නේ ආනන්දේ ආනන්දේ රග ක්‍රීඩකයෙක් ඔබ හැබැයි IPL ආරම්භ කරලා තියෙනවා ඔබට මේ මොහොතේදීත් මම හිතන්නේ තරඟය දැන් නම් ඉවරද දන්නෙත් නෑ අපිට අප්ඩේට් එක හා තාම එනවද තන යාපනයේ ජයග්‍රහණය කරලා තියෙනවා යාපනයේ කණ්ඩායම ඉතින් අපේ සුබපැතුම් මවුන්ට IPL කියන්නේ අපේ ක්‍රිකට් වසන්තය නැවත අපිට උදා කරලා දෙන අවස්ථාවක් වසන්තම් ඔස්සේ සමාවෙන්න IPL නෙවෙයි මට වැරදුනා මම මේ ඉන්දියාවේ හිටියේ මොඩේ නාගට LPL ලංකාවේ ප්‍රීමියර් ලීග් එක තමයි මේ පැවැත්වෙන්නේ අපේ අර මං කියේ ක්‍රිකට් වසන්තය නේද ලැබලා තිනවා වසන්තෙන් ඔස්සේ තමයි ඔබට මේ තරග සියල්ල නැරඹීමට හැකියාව ලැබෙන්නේ ඉතින් මම හිතන්නේ හෙටත් තියෙනවා මේ දිගටම තියෙනවා තරගත් එක්ක ඉන්න බොහොම රසවත් වගේම උද්වේගකර අවස්ථාවේ තියෙන්න පුළුවන් ඉස්සරහට මේ මිතුන් අර ඔයාගේ සින්දු කැල්ලක් තියෙනවා මට යන්න ඉස්සෙල්ලා අහගන්න ඕනේ මේ අපිට පුළුවන් ද පොඩි සින්දු කැල්ලක් කියන්න වනද මතක පුස්තකාලේ සැරිසරන්න ආවේ මතක පුස්තකාලේ ප්‍රේක්ෂකාගාරයේ හිස් අසුනක් තිබුණා. ඒක තියෙනවා සින්දුවේ මම ලියපු කැලලක් ඒ. ඒ කැලල මාගේ ප්‍රේක්ෂකාගාරයේ හිස් අසනයක් ඇත්තේ. ඒ ඔබ නමටයි සොඳුරේ ඇවිද ඇඳගන්න සිතුසේ. එහෙම කැලලක් තියෙනවා. ඒ සින්දුවේ අන්තයේ සින්දුව වෙන කතාවක් කියාගෙන ඇවිල්ලා අන්තිමටම ඒ කැලල කියලා තමයි හෙන්නේ. අසුන තියලා තියෙන්නේ ජීවිතේ. ඒක තියලා තිබ්බා ඉතින් එක්කෙනේ සින්දු ඉතින් ඒක ඇත්ත මේ විරාගීතයක් ඒක මේ තර ආකාරයක ඉතින් ඒ එයාට ඇවිල්ලා බලන්නේ නාදගම හැම නාදගමකම වගේ ඔය හිස්සාසනේ තිබ්බ දිගටම අන්තිමකෙන් පස්සේ සින්දුව කියන එක නතර කරා මේ හිස්සාසනේට අදාළ එක්කෙනා ඇවිල්ලා බලලා ගියා ඊට පස්සේ හරි බලලා ගියා ආසනේ ආසනේ වෙන් කළා ඉවරයි දැන් ඒ කියන්නේ අපි ඒක ආසාවට කරපු වැඩක් පොඩි කලාත්මක වැඩක් ඒක අපි සුබපතනවා විශේෂයෙන්ම තරුණ සංගීතඥයෙක් ගායකයෙක් රූප රචකයෙක් පොඩක් දේවල් කරන කෙනෙක් මාතරින් කොළඹට ඇවිල්ලා කොළඹින් මාතරට ගිහිල්ලා කොණ්ඩේ වවාගෙන මොකද්ද කරන කොම්පැනි වේදිකාවක් යනවා එක වෙලාවකට අපේ කැමැති ඔබේ හැඩයට ඒ හැඩේ ගොඩක් දුරට යන්න පුළුවන් හැඩයක් කියලා මම හිතනවා තරුණ පරම්පරාව බලන් ඉන්නවා ඊළඟ නාදකම පටන් ගන්නකම් ලෝචනා රට ඇරියම ලෝකේ විවෘත වුණාම නෙදර්ලන්තයේද ජීවත් වෙන්න කැමති ලංකාවේද ලංකාවේ නෙදර්ලන්තර කැමති නෑ නෙදර්ලන්ඩ් වලට කැමති නෑ මට ලංකාවේ තමයි ආස අර කාර් එක කුඩු කරයින් පස්සේ නේද ඔය ඔහම හිතුනේ ඊට කලින් හිතුවා නේද නෙදර්ලන්තේ හොඳයි කියලා
ඇත්තටම මේ රට යගේ දැනුණ ලංකා කියන්නේ ලංකාවේ හිටියනම් අපි මෙච්චර අසරණ වෙන්නේ නැහැ නේ කියලා එහෙදි අපිට තේරුණා. නෙදර්ලන්ඩ් වලදී නෙමෙයි ඇත්තටම උනේ මේ ෆ්‍රාන්ස් වලදී. මේ නෙදර්ලන්ඩ් ඊට වඩා ඇත්තටම හොඳයි. එහෙම බලද්දී ආරක්ෂාව පැත්තෙන් සහ ඔය වගේ වෙලාවකදී අපිට මිනිස්සු උදව් කරන විදිහත් නෙදර්ලන්ඩ් වලදී හොඳයි. ඔය ෆ්‍රාන්ස් වලදී තමයි අපිට ඕක උනේ. ලංකාව යගේ නම් මට නිතරම ලංකාවෙන් එළියට ගියාම දැනෙනවා. මට විතරක් නෙමෙයි මම හිතන්නේ හැමෝටම දැනෙනවා. මට විශේෂයෙන් දැනන මං සමහරක් විට කලාකාරණියක් නිසා වෙන්නේ නැතිද කියලාත් හිතෙනවා. මම ලංකාවට ආසයි. එනක ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම මේ දරුවා ගන්න ළඟට එවි කියලා. අපි හැමෝටම දීලා තියෙනවා අද තෑගි. අපි ඒක डिलीव करे ना अद मुकद सौख्य नीति रीति तेक अपने डिलीव कर ड्रीम ड्रोन लबादीरोसान वर्षे महेश वहां प्रश्न पारादी चित्रपाट ये मुकदूने लबुंगे पारादी से चित्रपाट ये मल्ले मम्मी ज्ञान चित्रपाट ज्ञान चलतेकर पलवे चित्रपटे चित्रपटे दर्शन गल हाक मैं गेदर गया गेदर गया बस अंतिम बहुवे मट शूटिंग कूड़ा परक इतने कामरे मगे दें साय मगे हेट उपाल मंगी दाद हदिस्सी वील हाक दू दूंगे वील हाक मैं परक मट अध्यक्ष तुम आगे महेश परक सीन पड़ा अत मन दूल गिड़ सहाय अरकंदील हाँ एंपरों मम्मी मुगदे बड़े कूमी मेम का अध्यक्ष मुखद महेश एंपर पुलकड़ लाइन मल्ली मंदिर हाई मास्टर हिटी मगे पुताई मम्मी मैं सिंधु कैसे सिंधु सिंधु तुला कलर ऐनो कैसे नम पीसुदे उदा इरा जय सिंह याद जनवरी मास तर कैसे लैसो याद मीसुख හොඳයි සුබපතන ආශිර්වාදනයටම තෑගි තිනවා ඩ්‍රීම් ඩ්‍රෝන් වෙතින් නෝචනා තෑගි තිනවා සුදු වෙනවා සුදු වෙලා තියෙන්නේ කොහොමද දන්නේ නැහැ මේක රහසක් මම ඒ කාලේ ඉඳන්ම මේ පාට තමයි අන්න නඩුව ඔදලාට අන්තර්ජාලයේ තියෙනවා තාම මෙයාගේ පරණ වීඩියෝස් නෑ තියෙන තියෙන බලන්න පුළුවන් ඕන කෙනෙකුට මම සුදු වෙලත් නැහැ කළු වෙලත් නැහැ ඇත්තටම ඔය වෙනස්සලා නැහැ ඔව් මේ විදිහම තමයි ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඇත්තටම Google එකේ ඔන්න ඔබ ගිහලා පොඩ්ඩක් බලන්නක ඔයාගේ නෑ මගේ Facebook එකේ ටැග් කරන්න දෙකම අද දවසේ අපිත් එක්ක එකතු වුණ සීරෝ දිනාටම බොහොම ස්තුතියි චානුක ප්‍රීමාලි වෛද්‍යතුමිනි ඔබ සීරෝ දිනාට බොහොම ස්තුතියි මනෝජ් පීරිස් ඇතුළු වාද්‍ය වෘන්දයටත් ස්තුතියි අපි බලාපොරොත්තු වෙනවා මේ සතියේදීත් අපිට හොඳ ආරංචි ලැබෙන්න කියලා නරක ආරංචි වෙනුවට අපි ඉන්නේ හැමෝම අඳුරු යුගයක අපි එකා වගේමු තව කෙනෙක්ට අපහාස කරන්න නැතුව විවේචනය කරන්න නැතුව අපි එකා වගේම මේ උබදුරින් අපේ රට මිදෙනකන් අපි ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න සතියක් අපි ලැබන සතියේදී හැමතුරු සියලු දෙනාටම සුබ රාත්‍රියක්. කිටි කිරි ටිකිරි සිනහපා